ආයුබෝවන් ඔබ මේ එක්වන්නේ අයිටන් රාත්‍ර වෙනම තිහ ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමකයි. මම අශංක දුනුතිලකර. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රවෘති සිරස්තල වෙත. ජනපති සටනට 17කගෙන් අප මුදල්. ලබන වසරේ මුල් කාර්තුවට අතුරු සම්මත ගිණුමක්. පරිපාලන නිලධාරී විධායක දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළට. සෑම පළාතකටම ළමයින් වෙනුවෙන් අධිකරණයක්. මහවැලි විවසායකත්ව ජනාධිපති සම්මාන උළෙල ප්‍රථම වතාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන මහවැලි කලාපවල ව්‍යවසායිකයින් දිරිගැන්වීමේ අරමුණින් මෙම සම්මාන උළෙල පැවැත්වුණා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීම මතයි එම කටයුතු සංවිධානය කර තිබුණේ. හොඳම ව්‍යවසායකයින් තිදෙනාට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් පිරිනැමුණු අතර 30 දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. ජනාධිපති ලෝකඩ සම්මානය පුරුලව කලාපේලාවල හෝටිකල්චර් පුද්ගලික සමාගමයි හිමි කරගන්නේ. මේ සඳහා දායකත්ව ලබා දුන් අධිකරු ජනාධිපතිතුමන් අතින් ජනාධිපති රෙදි සම්මානය හිමි කරගන්නේ ෆොරස්ට් රොක් ගාර්ඩන් රිසෝර්ට්. ජනාධිපති රන් සම්මානය හිමි කරගන්නේ මහවැලි මේ කලාපය වැලිකන්ද නිව් රත්න සමූහ ව්‍යාපාරයයි. රාජ්‍ය අමාත්‍ය අජිත් මානපිරබ මහතා ඇතුළු මහජන නියෝජිතින් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ඉන්දිය නිදහස් සටනේ පුරෝගාමියාමෙන්ම අවිහිංසාවාදී පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ 150 ජන්මදිනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වුණා. ඊට එක් වූ ජනාධිපතිතුමා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයට මල් දමක් පළඳවා පුෂ්ප පහර දැක්වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සින් සන්දු මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. පොපිමල් දිනය නිමිති කර ගනිමින් පළමු පොපිමල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පැළඳවීම ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතායි ඒ පැළඳවීම සිදු කළේ. විධායක නිලධාරීන්ට ලබා දුන් රුපියල් 3,000 දීමනාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව සේවා කාලයේ නොසලකා සියලු නිලධාරීන්ට රුපියල් 15,000 දීමනාවක් ලබා දීමට නියමිතයි. රාජ්‍යංශය තුළ දැනට ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයට ගත හැකි පියවර පිළිබඳ පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු විධායක දීමනාව හිමි සියලු නිලධාරීන්ට සේවා කාලය මත පදනම්ව ගෙවනු ලැබූ රුපියල් 3,000 මුදල රුපියල් 15,000 දක්වා සංශෝධනය කිරීමට එම කමිටුව නිර්දේශ කළා. විධායක දීමනාව සේවා කාලයේ නොසලකා පොදුවේ ලබා දීමටයි තීරණය වී ඇත්තේ. ගුරු හා විදුහල්පති සේවාවන් සඳහා සාධාරණ වැටුප් තලයක් ලබා දීම පිණිස ගුරු සේවය සම්වෘත සේවාවක් කිරීමට හා සුදුසු වැටුප් ව්‍යූහයක් සකස් කිරීමට නිර්දේශ ඉදිරිපත්ව තිබෙනවා. එමෙන්ම දුම්රිය සේවාව සම්වෘත සේවාවක් කර සුදුසු වැටුප් ව්‍යූහයක් සකස් කිරීම සඳහාද එම අමාත්‍ය මණ්ඩල කමිටුව ඉදිරිපත් කළ නිර්දේශවලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. මේ අතර ලබන මස 16 වන දින ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් අගෝස්තු 3 අමාත්‍ය මණ්ඩලයේ ගත් තීරණයට අනුව 2020 වසර සඳහා විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත යුතුව තිබෙනවා. එතෙක් එම වසරේ ජනවාරි 1 සිට අප්‍රේල් 30 දක්වා මාස 4 කාලය සඳහා රජයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඇතුළත් කරමින් සකස් කරන ලද අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ළමා ලදරු මන්ද පෝෂණය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අදට යෙදී ඇති ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු ළමයින් හා වැඩිහිටියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල රසක් පිළිබඳව මෙහිදී දැනුවත් කෙරුණා. කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියද මෙම මාධ්‍ය හමුවට එක්ව වුණා.
අපේ දරු පරපුර වර්තමානයේ මුහුණ දෙන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. එක පැත්තකින් විවිධ පෝෂණ දර්ශකවලට අනුව තවදුරටත් මන්ද පෝෂණය රටේ දරු පරපුර මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. මේ රටේ දරු පරපුරට සාධාරණත්වයක් ඉෂ්ට කරන්නට නම් මේ රටේ අනාගතය වෙනුවෙන් යුතුයකමක් හැටියට ළමා මන්ද පෝෂණය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ කාර්යය අපි ඉෂ්ට කරන්නට ඕන. ඒ නිසා ජාතික වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. ඒක විශේෂයෙන්ම මහපොළොවේ ග්‍රාම නිලධාරී වසම් 14022 ජනාධිපතිවරණය ජයග්‍රහණය වූ සැනින්ම අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. පෙරපාසල් අධ්‍යාපනය නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපනය බවට පත්විය යුතුමයි. දූදරුවන්ටවත් දෙමව්පියන්ටවත් මුදල් නොගෙවා රජයේ අනුග්‍රහය තුළ ක්‍රියාත්මක වෙන ශක්තිමත් ජාත්‍යන්තර මට්ටමේ පෙරපාසල් පද්ධතියක් අපේ රටේ නිර්මාණය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. පෙරපාසල් ගුරුතුමියන්ලා රාජ්‍ය සේවයේ වැටුප් ලබන තම සතයක්වත් දූදරුවන්ගෙන් හෝ දෙමව්පියන්ගෙන් මුදල් අය නොකරන ඒ අධ්‍යාපන වැඩපිළිවෙල අපි අනිවාර්යයෙන්ම පටන් ගන්න. එතකොට මේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග මේ මහා විප්ලවීය වෙනස අපි ක්‍රියාත්මක කරන්නට යනවා. වැඩිහිටියන්ගේ ඒ ජනගහණය දෙගුණ වෙනකොට අපි දැනගන්නට ඕන වගකිව යුතු ජන සමාජයක පුරවැසියන් හැටියට මේ රටේ වැඩිහිටි පරපුරටත් ඒ වැඩිහිටි අයිතීන් ඒ වැඩිහිටියන් වෙනුවෙන් කළ යුතු සමාජමය යුතුකම් සමාජ ආරක්ෂණ දැලක් අපි නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අයගේ මානව සමාජීය ආර්ථික අයිතීන් සුරක්ෂා වෙන විදිහේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අපි ජනාධිපති කාර්යසාධක බලකායක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. තාමත්ම සීමා සහිත කාලවකවානුවක් තුළ පෙරපාසලත් අපි ඉදි කරනවා. සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇති අපි ඉදි කරනවා. ඒ වගේම වැඩිහිටි සුපසාධනය ක්‍රියාත්මක කිරීමත් අපි ශක්තිමත්ව ක්‍රියාත්මක. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලටද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. දැන් ඊයේ අපූර්ව සිද්ධියක් වෙනවා පිටකොටුව දිහාවේ. යනවා අපේ ජනපති අපේක්ෂකතුමා උදේවර්ණ පෙරවර්ණ ගිහිල්ලා කතා කරලා සලසුම් හදලා මෙහෙම හිත සාකච්ඡා කරනවා කියලා ඔබතුමා එනවා. පස්වරුවේ යනවා අගමැති අපේක්ෂකයා. ඔහු ගිහිල්ලා කතා කරනවා. නම කියන්න බය නැතුව මහින්ද රාජපක්ෂ මැතිතුමා. මට නිකන් හිතුණා සුදු වෑන් එකකින්ද කිව්වේ නැතේ කියලා. කමක් නැහැ කියන්න. තුමා උත්තරේ දැනගෙන ප්‍රශ්න මගෙන් ඇහුවේ. ඒ කරපු ഘോഷණ වර්ජනය සහ මේ රටේ වර්ජන රැල්ලේ තාත්තා කවුද කියන එක තමයි අර දෙවෙනි පාරට ආපු එකලංගේ ඔප්පු වුණේ. ඔබතුමා කියන්නේ මේ හිටපු ජනාධිපති රාජපක්ෂ මහදා තමයි මේක මෙහෙව්වේ කියලා. අංශු මාත්‍රයක මොලේ කලඳක්වත් තියෙන පුද්ගලිකට ඒක තේරෙනවා. පෙරපාසල් අධ්‍යාපනය ලැබිය යුතු දරුවන්ගෙන් 24% පෙරපාසල් අධ්‍යාපනය ලබා ගන්නේ නැහැ. ලබා ගන්න අවශ්‍ය කරන පහසුකම් නැහැ. මේ ලෝකයේ ෂය වීම දරුවන් අතරින් 9 වෙනි තැන ගත්ත රටක් අපේ රට. ගරු සජිත් ප්‍රේමදාස අපේ අනාගත ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා ඒ දරුවන්ගේ මන්ද පෝෂණය, ඒ දරුවන්ගේ අධ්‍යාපනය මේ රටේ දරුවන් ගැන හොඳ අවබෝධයකින්ද. අද දවසේ පැමිණ මේ කරපු ප්‍රකාශය මම අම්මා කෙනෙක් හැටියට මම හිතන ඔබ තමුන්නාසලත් මේ රටේ සියලුම ජනතාව තාමත්ම ආඩම්බරයෙන් මේක වැළඳ ගනීවි කියලා. සෑම පළාතකම ළමා අධිකරණ පිහිටුවීමට පීවර ගන්නා බව අමාත්‍ය තලතාතු කොරළ මහත්මිය පවසනවා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරිය මේ බව කියා සිටියේ. අධ්‍යාපන විෂය ධාරාවට නීති එකතු කිරීම. ඒක කෙරෙන්නේ 6 ශ්‍රේණියේ ඉඳලා 9 ශ්‍රේණියටත් 9 ඉඳලා සාමාන්‍ය පෙළ දක්වත්. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම කටයුතු මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා මගින් කෙරෙනවා. තමා අධිකරණ පිහිටවලා තියෙනවා සහ ඉදිරියේදී තියෙන පහසුකම් මත අඩුතරමේ එක පළාතකට එකක් ගානේවත් අපි පිහිටවන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. 18,500කට වැඩිය තිබුණේ ළමා ප්‍රචාර සම්බන්ධයෙන් නඩු. මේ වෙනකොට ඒක 7,000කට විතර අඩු කරගෙන තියෙනවා. ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් ලෙස 17 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවකට එක්වමින් කියා සිටියා. ලබන 6 වනදා දහවල් 12 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට හැකියාව ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. නාමයෝජනා භාර ගැනීම සිදුවන්නේ ඔක්තෝබර් 7 වන සඳුදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා කාලය තුළ පමණයි. භාර දෙන නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට හැකියාව තිබෙනවා පෙරවරු 9 සිටම පෙරවරු 11 දක්වා. ඉන් අනතුරුව හැකි වහාම මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද නාමයෝජනා මොනවාද, ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා මොනවාද යන්න ප්‍රකාශ කරනවා ඇති.
මෙම ජනාධිපතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය දීම සඳහා සුසුකම් ලබන ඡන්ද හිමියන්ගේ අයදුම් පත්‍ර බාල ගැනීම මෙම ඔක්තෝබර් මාස 4 වෙනි දින මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කරලා තියෙනවා. 3 වෙනි දා සහ 4 වෙනි දා තැපෑල් ඡන්ද අයදුම් පත් තැපෑලට බාර දීමෙන් වැළකී එම අයදුම් පත් ළඟම ඇති මැතිවරණ කාර්යාලයට බාර දෙන ලෙසද මැතිවරණ කමිෂන් සභාව වෙනුවෙන් සියලුම නිලධාරීන්ට දැන්වා සිටීමට කැමැතියි. ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වීමට ත්‍රිපුත්ගල විශේෂ මහාධිකරණයෙන් අවසරය ඉල්ලා සිටියා. ඒ ලබන 9 වනදා සිට 12 වනදා දක්වා වෛද්‍ය පරීක්ෂණයක් සඳහායි. තම සේවාදායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බැවින් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවට තහවුරු කිරීමට විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා ඉල්ලා සිටියා. ඊට එරෙහි නොවන නමුත් අවශ්‍ය වෛද්‍ය සහතික පරිශීලනය කළ යුතු බැවින් මෙම ඉල්ලීම අනිද්දා කැඳවන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන්නා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම ලබන 14 වනදා තෙක් සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද නියෝග කළා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුව සම්බන්ධයෙන් ගොනු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් නියෝගයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සම ලබන 11 වනදා විවාදයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. මෙම නඩුවට අදාළව මහාධිකරණයේ සාක්ෂි විමසීම ලබන 15 වන දින ආරම්භ කිරීමට නියමිතයි. පොලිස්පති දුහරෙන් අනිවාර්ය නිවාඩු යවා සිටිට පූජිත් ජයසුන්දර මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත මුදා හැරුණා. රුපියල් 1,02,000 ශරීර ඇප මතයි ඔහු මුදා හැරුණේ. පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ 2017 වසරේ පොලිස් මූලස්ථානයේ විදුලි සෝපානකරුවෙකුට සාපරාධී බියගැන්වීම සම්බන්ධයෙන් ඔහු අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුවයි. මෙම නඩුව ජනවාරි 8 වනදා විභාගයට ගැනීමට නියමිතයි. තරුණ පරපුරේ ගැටලුවලට විසඳුම් ලබා දිය හැකි එකම නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. අමාත්‍ය මංගල සමරවිර මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්මෙන් ඔහු මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම ප්‍රධාන සංවිධායක එරන්ද වැලියන්ගේ මහතාද මෙහිදී අදහස් පළ කළා. මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ව්‍යාපාරය මේ ලංකාවේ තියෙන විශාලතම තරුණ ව්‍යාපාරය බවට පත්වෙන්න කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. සෑම ග්‍රාම සේවක කොට්ටාසයකින්ම තරුණ තරුණියන් 100ක් මේ ව්‍යාපාරයට නායකින් හැටියට පත් කරනවා. මේ ව්‍යාපාරයේ ප්‍රධානතම අරමුණක් තියෙනවා. ඒක තමයි තරුණ ප්‍රඥප්තියක් හදන. මේ රටේ ඉතිහාසයේ කවදාක්වත් ජනාධිපති අපේක්ෂකවරයෙක් මේ කටයුත්ත කරලා නැහැ. මේ තරුණ ප්‍රඥප්තිය සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වුණාම නීතියක් බවට පත් කරනවා. මේ ව්‍යාපාරයට එකතු වෙන්න කැමති සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කරනවා 13:26 කියන ඒ අංකයට මිස්කෝල් එකක් දුන්නාම ඉන්පසුව අපේ ඒ අයව මේ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න ඒ කටයුත්ත අපි ආරම්භ කරලා තියෙනවා. මේ ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය තමයි මේ රටේ තරුණයා. හැබැයි මේ රටේ තරුණයාට මේ දේශපාලන අධිකාරිය සම්බන්ධයෙන් තියෙන බරපතල කලකිරීම. එහෙම තියෙන අවස්ථාවක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආගමනය කියන්නේ මේ රටේ තරුණියට ඉතාමත් වැදගත් අස්වැසිල්ලක් වෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. සජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටේ තරුණයන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා වගේම ඒ උත්තරවලට වග කියන නායකයෙක්. ගෝඨාභය රාජපක්ෂත් තරුණ සජිත් ප්‍රේමදාස සංසන්දනය කරලා බලද්දී හෘද සාක්ෂියට එකගව මේ රටේ තරුණියට වැඩක් කරයි කියලා කියන්න පුළුවන් සජිත් ප්‍රේමදාස. ඒ නිසා මේ රටේ සුවහසක් තරුණියට මම ආරාධනා කරනවා මේ අපේ බලවේගය සමග එකතු වෙන්න. මේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ අපේක්ෂකයා. රට ගොඩනැගීම සඳහා සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරි දින කිහිපයේදී රට හමුවේ තබන බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.
හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කැලණිය රජමහා විහාරස්ථානයේ වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. ඉන් අනතුරුව කැලණිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා අපි සකස් කරන ලද ප්‍රතිපත්ති මානාවල් මේ අවස්ථාවේදී පැහැදිලිව සූදානම් කර තිබෙන්නේ ඒ ළඟදීම ඉදිරිපත් කරනවා. එහි තියෙන ආකාරයට අපි ඒ කෙටි කාලීනව අපිට කළ හැකි දේ කුමක්ද? දීර්ඝ කාලීනව කළ හැකි දේ කුමක්ද කියන පිළිවෙලට අපි අඩිතාලම තබනවා. පැහැදිලිව කෙටි කාලීනව කළ හැකි දේවල් තියෙනවා. මහමැතිවරණ කෙනකන් ඒ සඳහා අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. තම ආත්ම ගරුත්වයත් රටත් හැර අන් සියලු දේ රට වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. එල්පිටියේ පැවති ජන හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි ප්‍රතිපත්ති අපිට වැදගත්. රට ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි පරිත්‍යාග කරන සූදානම්. අපේ ආත්ම ගෞරවය ඇරෙන්න, රට ඇරෙන්න අපේ ඕනම දෙයක් පරිත්‍යාග කරලා අපි සූදානම්. එල්පිටියෙන් ඒ ශක්තිය දෙන්න කියලා ඉල්ලමින් රුපියල් 40ක් තිබූ ආනයනික ලොකු ලුණු බද්ද රුපියල් 39කින් පහත දැමූ බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. පහුගිය කාලවල රුපියල් 28ට 30ට අලෙවි කරගන්න අවස්ථාවේදී ලුණු ගොවිය විශේෂයෙන් මැසිවිලි නැගුවා. මේ සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුව හැටියට අපි තීන්දුව කළා. දැනට මාස 4කට උඩදී ලුණු වල රුපියල් 20 බද්ද රුපියල් 40 දක්වා වැඩි කරා. මේ වෙන විට අපිට ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඉන්දියාවේ ලුණු අපනයනය සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ නවත්තලා තියෙනවා. ඒ නිසා වෙළඳ පොලේ ලුණු මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. රජයක් හැටියට අපාරි ජනතාව සහනයක් ලබා දීම සඳහා ලුණු වැදෙන් පනවා තිබිච්ච බද්ද රුපියල් 40 සිට රුපියල් 39කින් අඩු කරලා අධිකර ජනාධිපතිතුමාත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාත් කැබිනට් මණ්ඩලයේ උපදෙස් පරිදි ක්‍රියා කරලා තියෙනවා. හෙට සහ අනිද්දා දෙදින තුල රටපුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසනවා. එහි ලේකම් මහින්ද ගුරුගේ මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බලපාන ගැටලු සම්බන්ධයෙන් පෞගේ කාලය තුළ කුට්ටිය ක්‍රියාමාර්ග රාශියක් රටේ ක්‍රියාත්මක කරා. ඒ අනුව අපි මෙම ඉල්ලීම් 10 දිනා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම දිගින් දිගටම කරා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති උත්තරයක් නැති නිසා අපි දෙවැනිදා සහ තුන්වැනිදා රට පුරා කුට්ටිය ක්‍රියාමාර්ගයත් යෝජනා කරලා තිබුණා. අපේ ඉල්ලීම් 10 සම්බන්ධයෙන් වෙච්ච දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් හමුවේ සෞඛ්‍ය ලේකම්තුමිය ඇතුළු ඒ සම්බන්ධ වූ බලධාරීන් එකගත්වේ පළ කරා මේ ඉල්ලී ලබා දෙන්න. ඒ නිසා හෙට දවසේ ක්‍රියාත්මක කරන්න තියෙන උත්ත්‍ය ක්‍රියාමාර්ගය තාවකාලික අත්දැකීමක්. ජනාධිපති ධුර අපේක්ෂකයන් සියලු දෙනාම එකම වේදිකාවකට ගෙනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව යූත් ටු ලීඩ් තරුණ ව්‍යාපාරයේ පවසනවා. තරුණ තරුණියන්ගේ දේශපාලන අයිතීන් තහවුරු කිරීම සහ තරුණ පරපුර වත්මන් දේශපාලන ක්‍රියාදාමයට සහභාගී කරවා ගැනීමේ අරමුණිනුයි මෙය සංවිධාන කෙරෙන්නේ. මෙහිදී අදහස් දැක්වූ යූත් ලීඩ් තරුණ ව්‍යාපාරයේ සමාජික සචින්ද දුලංජන මහතා. ඔබ දකින්නත් ඇති පසුගිය කාලේ සමාජ මාධ්‍ය ජාල බැලුවනම් ජනාධිපති වර්ණය ප්‍රකාශයට පත් කරපු වෙලාවෙ ඉඳන්ම අපි දැක්ක තරුණ තරුණිය අතර ලොකු රැල්ලක් තියෙනවා. මේ ජනාධිපති වර්ණයේදීවත් අපිට පුළුවන් නම් මේ අපේක්ෂකයෝ ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ ටික එක වේදිකාවකට ඇවිල්ලා තමන්ගේ ප්‍රතිපත්ති, තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල, ඊළඟට මේවට කොහොමද මුදල් හොයාගන්නේ, ඊළඟට කොහොමද තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන කාල රාමුව, මේ දේවල් සම්බන්ධයෙන් පුළුවන් නම් ප්‍රතිපත්තිමය විවාදයකට එන්න අනිත් රටවල මේ දේ සිද්ධ වෙනවා. හැබැයි අපේ රටේ එහෙම දෙයක් මෙච්චර කාලයකට වෙලා නැහැ. ගොඩක් වෙලාවට අපේ දේශපාලන වේදිකාව හැඩවෙන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් මඩ වලින්, අපහාස වලින්, අවලාද වලින්. ඉතින් වාසනාවකට මේ වෙද්දී ඒ අපි දැකපු සිහිනය, අපි බලාපොරොත්තු වෙච්ච දේ හැබෑවක් වෙන්න තව දින කිහිපයයි තියෙන්නේ. ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සියල්ලටම අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මේ වෙද්දී ඒ සියලුම මාධ්‍යත් මේක සජීවීව විකාශය කරන්න එකඟ වෙලා තියෙනවා. මං හිතන්නේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය ලොකු සංදිස්ථානයක් වේවි, ලොකු දෙයක් වෙනස් වෙන්න පටන් ගන්නේ. මොකද මෙච්චර කාලයකට මැතිවරණයකදී ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ අර ඉදිරිපත් කරන්නම හුදු ලියවිල්ලක් පමණක්. සුරක්ෂා සිසු රක්ෂණා වර්ණයට අද දවසක් සපිරුණා. ශ්‍රී ලාංකික සිසු දරුවන් සඳහා සෞඛ්‍ය සම්පන්න ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දීමේ අරමුණින් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ යෝජනාවක් අනුවයි මෙය ආරම්භ කෙරුණේ.
වසරේ දින 365 පුරා පාසල් සිසු දරුවන් සඳහා නිරන්තරයෙන් ආරක්ෂාව සලසා දෙන ලෝකයේ උසස්ම සිසු රක්ෂණය වශයෙන් සුරක්ෂා රක්ෂණාවරණය හඳුන්වා දිය හැකි. 2017 වසරේ ආරම්භ කළ මෙමගින් මේවන විට ප්‍රතිලාභයෙන් 29,000කට රුපියල් මිලියන 1340කට අධික ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. අවුරුදු 5 සිට 21 අතර සියලුම පාසල් සිසුන් සඳහා සුරක්ෂා රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ හිමිවනවා. අදට යෙදී ඇති ලෝක වැඩිහිටි දිනේ වෙනුවෙන් මෙරට ප්‍රධාන සැමරුම් උත්සවය අනුරාධපුර සල්කාදු ක්‍රීඩාංගණයේදී අද පැවැතුණා. ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුව වයස අවුරුදු 60 සම්පූර්ණ කළ පුද්ගලයින් වැඩිහිටි ප්‍රජාව ලෙස සැලකෙනවා. වැඩිහිටි ඔබට නිසිතැනක් දෙන හෙට දවසේ යන තේමාවෙනුයි ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උත්සවය පැවැත්වුණේ. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව ඇතුළු ආයතන කිහිපයක් එක්වයි මෙවර මෙම උත්සවය සංවිධානය කළේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් වැඩිහිටි සංගම්වල සමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගීත ගායනා, නාට්‍ය, නර්තනාංග ආදී විචිත්‍රාංග රසකින් උත්සවය වර්ණවත් වුණා. දයාගමගේ ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර වැඩිහිටි සමිති සවිබල ගැන්වීම සඳහා වැඩිහිටි සමිතියකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය දයාගමගේ මහතා ITN 7 වෙනි පැය වැඩසටහනට අද එක් වෙමින් ප්‍රකාශ කළා. දිවයිනේ ප්‍රදේශ රැසකට අද රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තාවකාලික තද සුළංද ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ වනට දිවයිනාශ්‍රිතව ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හොඳ පසුබිමක් පවතිනවා. විශේෂයෙන් සවස් කාලයේදී දිවයින පුරා වාගේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් අද දිනේ සහ ඒ වගේම ඉතිරි දින කීපෙත්. අද දිනේ ගත්තොත් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරුමැද වගේ පළාත්වලත් ඒ වගේම උතුරු පළාතේ බොහෝ ප්‍රදේශවලත් තැනින් තැනව ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව පවතිනවා. මේ වන විටත් බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි පවතිනවා. විශේෂයෙන් මතක් කරන්න මේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානම පවතින ඒ වගේම කෙටි කාලන පවතින තර්මක තද සුළං ඇති වෙන්න පුළුවන්. මාලිකාවත්ත දුම්රිය මහල් නිවාසවල වැසියන් පිරිසක් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳව තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනින්. තමන්ට ඡන්දයිති අහෝසි වී ඇති බව පවසමින් මාලිකාවත්ත දුම්රිය මහල් නිවාස වැසියන් 300 දෙනෙකු මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඉන් තමන්ට දැඩි අසාධාරණයක් සිදු ඇති බවයි එම පිරිස පවසන්නේ. තම ඡන්දයිතිය තහවුරු කර දෙන ලෙසයි ඔවුන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇත්තේ. බදුල්ල තල්දෙන පරගස්තෙන්න ප්‍රදේශයේ බදුලුවයට ආසන්න ලදු කැලෑවක තිබී T-56 ගිනිඅවිවලට යොදන උණ්ඩ 1088ක් සොයා ගැනුණා. පොලිසිය හා යුද හමුදාව ඒකාබද්ධව ඊයේ සහ අද දෙදින තුළ සිදු කළ මෙහෙයුම්වලදී මෙම උණ්ඩ සොයාගත් බවයි බදුල්ල පොලිසිය සඳහන් කළේ. කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයේදී ටිපර් රථයක්, කන්ටේනර් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් ටිපර් රථය හා කන්ටේනර් රථය රියදුරන් දෙදෙනා තුවාල ලැබුවා. ටිපර් රථය බස් රථය පසුකර යාමට උත්සාහ දැරීමේදී අනතුර සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුර හේතුවෙන් ගාලුපාරේ ගමනාගමනයටද බාධා පැමිණ තිබුණා. දැන් ව්‍යාපාරික පුවත්. CBL ආයතනයේ ප්‍රමුඛ වෙළඳනාමය වන මංචි මෙරට ළමාපරපුරේ නිර්මාණශීලීත්වයේ ගොඩනැන්වීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ඒ ලිටල් ඉමජිනේටර් සැනතේමාවෙන් යුතුවයි. පරිකල්පනයෙන් යුතු නිර්මාණශීලී හා සමබර මනසකින් යුත් දරුවෙකු තුළින් අනාගතයේදී පිරිපුන් මිනිසකු බිහිකිරීම වැඩසටහනේ අරමුණයි. මේ යටතේ මෙරට ප්‍රවීණ ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය රචනා කළ සුවිශේෂී ළමා කතා පොතක් එළිදැක්වීම බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී සිදු කෙරුණා. අවසානයක් නොමැති මෙම කෘතිය ළමයින්ගේ පරිකල්පන ශක්තිය මත අවසන් කරවීමේ අරමුණෙන් යුතුවයි රචනා කර ඇත්තේ. පාසල් 50ක දරුවන් සඳහා මෙහිදී පොත් බෙදා දීම සිදු කෙරුණා. සිලෝන් විස්කර් සමාගමේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී නලින් කරුණාරත්න, සමූහ සාමාන්‍ය අධිකාරී IM කාන්‍යන මහතුරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
LB Finance නවතම ශාඛාව කොළඹ 2 මැලේ වීදියේ අංක 145 ස්ථානයේදී විවෘත කෙරුණා. රන්නයි සේවාවන් ඇතුළු සියලු මූල්‍ය පහසුකම් මෙම ස්ථානෙන් පාරිභෝගිකයන් හට ලබාගත හැකි. LB Finance ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුරජ් කරුණානායක මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මෙම අවස්ථාවට එක්ව සිටියා. Flora Joy Full Healthism Ulala Kolamba Deepa Vatvuna Yoga Vyayama Saha Sumba Sasyatru Vedasatahan Rasak Pavatvuna Flora Joy Full Healthism Atpoda Janakata Kirimada Mehidi Sidukiruna Flora Alavi Kalamana Karu Shrihani Lienage Mahatmetru Pirisak Mesadaha Equisitia Rhino Roofing Product Limited Aitane Goli Unusuma Pilibada Janatawa Denuwath Kirime Wedasatahanak Kolamba Deepa Vatvuna Rhino Kalamanakara Adhyaksha EJ Ñanam Mahathage Moolikathwenui Me Sangvidhana Kara Thibune Parisara Haniya Avama Kirima Ha Avadanama Pilibada Chitra Ha Pooru Pradarshane Karamin Wedasatahana Kriyathmaka Keruna Minis Kriyaakarakam Hetuwin Parisareta Ha Pruthuwiyata Siduwana Haniya Avama Kirima Mehi Arambunai Nomile Pala Beda Deeme Wedasatahanakda Pavathwuna සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk